භාවනා වැඩිීමේදී පින ආවර්ජනය කිරීම බාධාවක් බව අසා තියෙනවා. ඒ සත්‍යයක්ද කියලා කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න අපේ හඳුරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුසලාව කියන්නේ කුසල ධර්මයන් අකුසල ධර්මයන් පිළිබඳවත් අව්‍යාකෘති ධර්මයන් පිළිබඳවත් උන්වහන්සේ දේශනාව තුළ මනාවට අපට අර්ථකථනය කරනවා. ඒතර අනිල් මහත්තයා දැන් කුසලයේ ගැන ආවර්ජනය කිරීම බොහොම හොඳයි. ඥානවන්තයා කුසල් කරනවා කරලා කෛරාතේ සංකුණප්පුණං ඒ කරපු පින් නැවත නැවත හිතනවා. එතකොට සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ ඒ කරපු පිනේ ආනිසංසය තව තවත් වැඩි වෙනවා. එහෙනම් කුසල් කරාම ඒ කුසලයේ ගැන එකවරින් අමතක කරන්නේ කරපු කුසල් ගැන නැවත නැවත සිහිපත් කරනකොට කුසල් සිත් වැඩි වෙනවා උපදිනවා. ඒක පැහැදිලිනේ. එහෙමයි. භාවනා කිරීමේදී භාවනාවේදී කුසල් අරමුණක් වශයෙන් ගන්න කර්මස්ථානේ ඒ ගන්න කර්මස්ථානයේ නොහොත් කමටහන භාවනා අරමුණටනේ කර්මස්ථානය කියන්නේ. එහෙමයි. ඉතින් ඒ භාවනා කුසල් අරමුණ තමයි අපි මෙනෙහි කිරීමට පත් වෙන්නට ඕනේ. ඒ හැර වෙන කිසිදු අරමුණක් ගන්නෙ නැහැ. එතකොට අරමුණ තුල ඇතිවෙන අරමුණු බොහෝ ප්‍රමාණයක් ගත්තොතින් හිත වික්ෂිප්ත භාවයට පත් වෙනවා. ඒ නිසා කරපු දාන ආදී සීලාදී භාවනාදී යම් කුසල කර්මයක් කළා තිබුණත් ඒ ගැන හිත පහදවාගෙන හිත සංසුන් කරගෙන තමන් දැන් වඩන්නේ බුදුගුණ නම් බුදුරජාණන් වහන්සේගේ ගුණේ ගැනම මෙනෙහි කරන්න. මෛත්‍රිය නම් මෛත්‍රිය ගැන. කායගත සතිය නම් ඒ කායගත සතිය ගැන. විදර්ශනාව නම් විදර්ශනාව පිළිබඳව. අනිත්‍ය සංඥාව නම් අනිත්‍ය සංඥාව පිළිබඳව. ඒ තමන් ලබාගත්තු භාවනා අරමුණ තමයි බලවත් විදියටම තමන් මනසිකාර කරන්නේ. ඒ හැර ඒ වෙලාවේදී වෙන කිසි දෙයක් හිතන්න යන්නේ නැහැ. හැබැයි සමහර ඇත්තෝ ඇවිදිලා කතා කරනවා මේ භාවනා උපදෙස් ලැබෙනවලු මොනවාකත් හිතන්නේ නැතුව ඔහි බලන් ඉන්නේ කියලා. එවැනි ඒ භාවනා ක්‍රමයක් ධර්මයේ තුලනේ මොනවත් හිතන්නේ නැතු ඉන්න නම් ඒක හිත නිරුද්ධ කරන්න ඕනේ. නිරෝධ සමාපත්තියටපත් වෙන්න එහෙම නැත්නම් මැරෙන්න ඕනේ. මියන්න ඕනේ. එන්නේ ඉතින් පුද්ගලයෙකුගේ හිතට කුමනෝ සිතුවිල්ල එනවනේ. ඒ කියන්නේ දෙපනස් චයිස් එක අතර මොනවා හරි එනවා. නැවිත් ඉන්නේ නැහැ. ඉතින් නිසා ගොඩක් දෙනෙක් මොනවාකත් හිතන්නේ නැතු ඉඳලා දිනු වුණා කියලා හිතලා මුලා වෙ නැතු ඉන්නවා. ඉතින් නිසා විශේෂයෙන්ම භාවනා කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා සහ භාවනා කමටහන් ලබා ගන්න යෝගීන් දිගුල්ලාම බොහෝම හොඳ දැනුවත්කමකින් තමයි මේ භාවනා මානසිකාරය සිද්ධ කරන්නට ඕනි. ඉතින් කුසල් අරමුණු භාවනා කරන වෙලාවේදී ගත්තු භාවනා කුසල් අරමුණු හැර වෙන දෙයක් ගන්න එපා. ඊන් පරිභාවිර ඕන වෙලාවක ගමන් කරපු කුසල් ගැන හිතන්න පුළුවන්. දැන් සමහර දෙනා අර්ථකථනය කරනවා මේ දානයක් උනන් දුන්න එතනින් ඉවරයි. ඈ සීලයක් රැක ඒකත් එතනින් ඉවරයි. ඌව ගැන නැවත නැවත හිතන්නේ ඒකත් ආසාවක්නේ. ඌව පටලව ගන්න නම් හොඳ නෑ. කරපු හොඳ දේවල් ගැන හිතලා සතුටු වෙන එක සසරට යන්න හේතුවක් නෙවෙයිනේ. දන් දුන්නා දානයක් දුන්නා කියලා කියන්නේ මොකද්ද? නම්බුවක් ලැබුණා කියන එක නෙවෙයිනේ. දන් දුන්නා කියලා කියන්නේ අතහැරීම දිනු කළ කොච්චර සැපතක්ද? දැන් අපිට සැපත නැත්තේ ඇයි? අල්ල ගන්නවා. අතහැරීම නෑ. ඒ නිසා දුක වැඩි. එහෙනම් අතහැරියෙක් ගැන සතුටු වෙනවා කියන්නේ චාගානුස්සති භාවනාව. දුන්නු දේ ගැන සතුටු වෙනින් කියන්නේ. හැබැයි දුන්නු දේ ගැන රටේ පත්තරේ දැම වගේ මම මෙච්චර දුන්නා, අච්චර දුන්නා, ඔහොම කරා කිය නිකන් අර අමුතු විදිහට කියන හිතන අය ගැන නේ මම මේ කියන්නේ. අවංක හිතෙන්ම අත සූදලම දුන්නු උදවිය ගැනමයි.